අර ස්වාමීන් වහන්ස නිර්යගාමී වන පුද්ගලයෙකු ඒ දඬුවම් විඳින්නට කලින් යම රජු විසින් මේ පුද්ගලයාගෙන් ප්‍රශ්න කිරීමක් කරනවාද විශේෂයෙන් ඔහු තමන්ගේ පෙර ජීවිතයේදී මේ යාමට පෙර ගත කළ ජීවිතයේ කරන ලද කුසල කර්මයන් පිළිබඳව දෙමාපියන්ට සැලකීම ආදී දේවල් සම්බන්ධව මෙහෙමයි නෝනා සූත්‍රයේක ওই කාරණේ බොහොම පැහැදිලිව සඳහන් වෙනවා තේනවාද යම රජුරෝ මෙහෙම නිරයට වැටුණාට පස්සේ ආ ඉදිරියට ගෙනල්ලා ඒ යම රජුරෝ මෙවැනි ප්‍රශ්න විචාරීමක් කරනවා කියලා බුදුරජාණන් වහන්සේ සූත්‍රයේක පැහැදිලිව දේශනා කරනවා එහෙම දේශනා කරද්දී ඒක නැහැ කියලා කියන්න අපිට පුළුවන් කම නැහැ නමුත් නෝනා අනිවාර්යයෙන්ම කෙනෙක් නිරයගාමී බවට පත් වෙන්නේ මැරෙන අවසාන චුතිසිත බලවත් වූ ලෝභ ද්වේෂ මෝහකින් තෙත් වුණ පමණයි විශේෂයෙන්ම ලෝභ සිතත් නෙමේ ද්වේෂ සිතයි මෝහ සිතයි තමයි අපිව බලවත් ආකාරයෙන් නිරයට අරගෙන යන්නේ එවැනි ශක්තිමත් ද්වේෂ සිතක් ලෝභ සිතක් සකස් වෙලා නිරේ ප්‍රතිසන්දියක් ලැබුණාට පස්සේ ආයිමත් යම රජුරවන්ට ප්‍රශ්න කරන්න අවස්ථාවක් දේශයෙන් ලැබෙන්නේ නැහැ නමුත් එවැනි ප්‍රශ්න කිරීම සිද්ධ වෙන අවස්ථාවක් තියෙන්න පුළුවන් මොකද ශක්තිමත් මහා කුසල් ශක්තියින් කරලා අවසාන සිටේදී සකස් වෙන දැඩි දේශයක් නිසා එවැනි නිරයට වැටෙන අවස්ථාවක් තියෙන්න පුළුවන්. එවැනි අවස්ථාවක් තිබෙත නැදී ප්‍රශ්න කිරීමට ලක් වෙලා යම් සාහනයක් ලැබෙනවා වෙන්න පුළුවන් බුදුරයන් වහන්සේ දේශනා කරන සූත්‍රයට අනුව. නමුත් නිරයට වැටුණාට පස්සේ නෝනා මම නම් දකින්නේ හැම කෙනාම මෙවැනි සම්මුඛ සාකච්ඡාවකට යොමු වෙලා නැවත බේරෙන්න පුළුවන් අවස්ථා සකස් වෙනවා කියලා. ඒ නිසා නිරයට වැටුණා නම් එක්ක මහා ගිනි ජාලාවකටයි වැටෙන්නේ. එහෙම නැත්නම් අර මහා ගුතුරන්නා වූ ලෝකඹ නිරයකටයි වැටෙන්නේ. නැත්නම් ගිනි අඟුරු ජාලාවකටයි වැටෙන්නේ. ඒවට වැටුණාට පස්සේ ආයිමත් යම රජුරෝ ළඟට ඇවිල්ලා ප්‍රශ්න විචාරන්න අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. දෙන්න. ඒ නිසා කොතැනකවත් අපි හිතන්න නරකයි මම අපායට වැටුණත් නෑ බය වෙන්න දෙයක් නෑ යම රජුරෝ ළඟට ගිහිල්ලා මට ගොඩ එන්න පුළුවන් කියලා එහෙම හිතනවනම් ඒව කවදාකවත් සිද්ධ වෙන්නේ නැති දේවල්. ඒ නිසා අපි නිරේතුරුව දක්ෂ වෙන්න ඕනේ සතර අපායට අදාළ अकुशल वलिन बहर वेला निरे किरे बाय सकस करेगे ने मामा निरे मिदेनवा की न कारणे इधर तो सकस करेगा कर स्वामी वाहन सर निरे दुख के दिन निरसा तुंटे ये हिमिवन वादे वेदना अवन महा दुखा खेती टे देने वादे नेतनम बालवत अकुशल शक्ति निसाम ये वेदना अव ये निरसा तुंटे देने ने नेत සෑම නිමේෂයකදීම දැනෙනවා පිච්චෙනවා දැනෙනවා ගිනි ගන්නවා දැනෙනවා තැම්බෙනවා දැනෙනවා ඒ පීඩාව විඳිමින් විඳිමින් ඒකනේ ඔයගොල්ලන්ගේ අකුසලයේ දිගන ඕන නිරේට වැටුනාම කල්ප ගානකින් ගොඩ එන්නේ නැහැ කියන්නේ ඇයි සෑම නිමේෂයකදීම ද්වේෂය වැඩෙන්නේ වෛරය වැඩෙන්නේ ක්‍රෝධය වැඩෙන්නේ වේදනාව වැඩෙන්නේ ඒවා වැඩෙන්න වැඩෙන්න තව අකුසල් වැඩි වෙලා වැඩි වෙලා වැඩි වෙලා නිරයෙන් නිරයට නිරයෙන් නිරයට වැටිලා කල්ප ගණන් දුක් විඳිනවා දැන් ඒ නිසා ඒ පිච්චෙන මොහොතේ ඒගොල්ලෝ හැම වෙලාවෙම මේ පිච්චි මේගොල්ලන්ට තේරෙනවා දැවෙන මොහොතේ ඒ දැවීම තේරෙනවා ඒක තමයි අකුසලිය කියන්නේ ඒ නිසා නිරේතුරුව මේ පීඩාව විඳින්මින් තමයි එයා නිරේ ජීවත් වෙන්නේ ඒ පීඩාව එයා විඳිනවා ස්වාමීන් වහන්සේ නිරේකාමී වෙන පුද්ගලෙක් විශේෂයෙන්ම නිරේදී තම අකුසල් ශක්තිය ගෙවීමක්ද සිද්ධ කරන්නේ නැතිනම් නූපන් අකුසල් උපදවා ගැනීමක්ද තවදුරටත් සිද්ධ කරගන්නේ නෑ නෑ එක පැත්තකින් ගෙවෙනවා තව පැත්තකින් රැස් වෙනවා ගෙවන ගමන් රැස් වෙනවා ගොඩේමක් නැහැ ඒකයි කියන්නේ නිරේට වැටනා නෝ කල්ප 100 කෝටි ගානකින් ගොඩේන්නේ නැහැ කියලා ගොඩේමක් නැහැ ඒක නමුත් කවදා හරි තැනකදී මොකක් හෝ මතුවලා එනවා අර අකුසල් විපාකයන් ගෙවෙන මොහොතක් එනවා ඒ වෙලාවට අර බුදුරජාණන් වහන්සේ සූත්‍රයක දේශනා කරනවා නේද ඒ නිරිසතා අර ගිනි ජාලාවේ පිච්චි පිච්චි යනකොට එයාට පේනවා කියනවා ඒකෙ තියෙන එක දොරක් ඇරෙනවා ඒ දොර ළඟින් පැනලා යන්නේ යනකොට මේක පාටේ දොර වැහෙනවා කියනවා ආයිමත් ඕකේ තව අවුරුදු දසදහස් ගාණක් ඉන්නකොට එයාට පේනවා පිච්චි පිච්චි තව දොරක් ඇරෙනවා එයා දොර ළඟට දුවන් යනකොට ඒ දොරත් වැහෙනවා කියනවා මෙහෙන් මෙහෙම දොරවල් හතරව පැත්තට දුව දුවා එද්දී යම් දවසක් එනවා මේ දොර වැහෙන්නේ නැති දවසක් එදා ඇරිලා තිනවා එතනින් යා වැටෙන්නේ තවත් නිරේකටයි කියනවා. ඉතින් ඒ වගේ නොමැත් වැටුණොත් ගොඩ එන්න බෑ. ඉතින් ඕවා අපි තේරුම් ගන්න ඕනේ සද්ධාව තුලින්මයි. සද්ධාව දුර්වල නම් අපි හිතන්න බෑ මේව මේවත් වෙනවා කියන කාරණේ අපි දකින්නේ නැහැ. කොවෙන්නේ නිරවල් වල අපි කල්ප ගානක් දුකිනේ.